සුභාවිත ගීතේ ගීය පද සාහිත්‍යයේ රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය. ගී හර සරණිය. නොබෝදා සිය ජීවිතයේ 97 වැනි උපන්දිනය සැමරූ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ රන්සලු චිත්‍රපටිය 1967 දී තිරගත වුණා. මේ චිත්‍රපටය බෞද්ධ දර්ශනයේ තේමා කොටගත් නිර්මාණයක්. රාගයේ පසුපස හඹා යන තරුණ ජීවිත එහි නිස්සාරත්වය වටහා ගන්නා ආකාරයයි මේ චිත්‍රපටියේ නිරූපණය කෙරෙන්නේ. පුණ්‍ය හීන්දෙනිය, ටෝනි රණසිංහ, අනුලා කරුණාතිලක ආදීන් ප්‍රමුඛ දක්ෂ නළුනි රැසක් මේ චිත්‍රපටියට දායක වුණා. මේ චිත්‍රපටියේ සිනමාත්මකගේ වැඩි කරන්නට සමත් වූ අංගෝපාංගයන් අතර එහි සංගීතයේ වූ ප්‍රබලත්වය සඳහන් කරන්න පුළුවන්. මේ චිත්‍රපටියේ සංගීතය නිර්මාණයට ආචාර්ය පීරිස් තෝරාගෙන තිබුණේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්. සැබවින්ම මේ චිත්‍රපටියේ අමරදේවයන්ගේ දායකත්වය සදානුස්මරණීයයි. මේ චිත්‍රපටියේ එක් ගීතමය ජවනිකාවක් සඳහා පසුබිම් ගායනයට අමරදේවයන් නෙවිල් ප්‍රනාන්දු නම් වූ සංගීතඥයා ගායන ශිල්පියා තෝරා ගත්තා. මේ තෝරා ගැනීම කිසිවෙකු අපේක්ෂා නොකළ තෝරා ගැනීමක්. අමරදේවයන් පෙනී සිටියේ සිංහල දේශීය සංගීතය වෙනුවෙන් භවනි කාගෙත් පිළිගෙනුම්. නෙවිල් වෘත්තියෙන්ම බටහිර ගී ගයන්නේක්, බටහිර සංගීත සම්ප්‍රදායේ විශිෂ්ටයෙක්. ඉතින් නෙවිල් බෞද්ධ තේමාවක් සහිත චිත්‍රපටයක ගී ගයන්නට තෝරා ගැනීමම රැඩිකල් විප්ලවවාදී තෝරා ගැනීමක් කියන්න පුළුවන්. නෙවිල් ප්‍රනාන්දු සඳහා වූ මේ ගීයට අමරදේවයන් සංගීතය සම්පාදනය කළේ මෙතෙක් ඔහුට හුරුපුරුදු ආකාරයට නෙවෙයි කියන එකයි මගේ නම් අදහස. නෙවිල්ට හුරුපුරුදු අපරදිග සංගීතය හා පෙරදිග සංගීතය යන දෙවර්ගයේ අගනා මුසුවක් සිදු කරමිනුයි අමරදේවයන් මේ ගීතය සංගීතවත් කරන්නේ. ඇඟෙන ගීතේ රැඟුම කෙරේ අවර දිගුන් නුරා නැන්දෑවලා පෙලින් මිදි පහන් සිලේ රැඳී පානමි උරුලි විශිෂ්ට පද සංරචනයක් හැටියට මේ පද හඳුන්වන්න පුළුවන්. කාන්තා නර්තනයේ ලාලස්‍යයි ලාලිත්‍යයි මෙහිදී වර්ණනා කෙරෙන්නේ. නර්තනය හා මුසුවන ගීයේ මියුරු බවින් රචකයා ලබන වින්දනයයි මේ පදවලට ගොනුවන්නේ. බඳුන් පිරි ඉතිරෙන මදු මී මෙන් වූ කාන්තාවන්ගේ සරාගී දෙතොල්වලින් නැගී එන ගීතයත් ඒ ගීතය හා මුසුවන උතුම් නුරා රංගනයත් කෙතරම් අපූර්වද. එය හරියට සැන්දෑ වලාකුල් පේලියෙන් මිදී පහන් දැල්ලෙහි රැඳී එන මියුරු ලීලාවක් වගේයි. බඳුන් පිරි ඉතිරෙන මේ ලඳුන් ලවන් නුරා නැගෙන ගීතේ රැඟුම කෙරේ පවර දිගුම් නුරා. ඔහු මේ ගීත ගේයපද රචකයා මේ ගීතය නිර්මාණය කරන්නට තෝරා ගන්නා පද ඉතාම ධ්වනිපූර්ව පදමාලාවක් බව දක්වන්න පුළුවන්. ගීත නළු කලා එරපර යනු වීදවි ගීත නළු කලා එරපර යනු වීදවි සිතුම් ඇතුම් මැනුම් මගෙහි මේ ගී ඛණ්ඩයෙන් ගේයපද රචකයා පවසන්නේ හරිම අපූර්ව අදහසක්. ගීතය නර්තනය ආදී කලාව පෙරදිග වශයෙන් අපරදිග වශයෙන් යානවී බෙදී තිබෙනවනේ. නමුත් කලාකරුවන්ගේ සිතුම් පැතුම් මැවුම් මේ මාර්ගයේදී හරිම රසයකින් වෙලී බැඳී මේ ප්‍රභේද යාවෙනවා. ගීත නම් කලා පෙරපර යානවී බෙදී සිතුම් පැතුම් මැවුම් මගෙහි බැඳී රසින් වෙලී. ඒ කියන්නේ මේ සිතුම් පැතුම් මැවූ මාර්ගයේදී පෙරදිග වේවා අපරදිග වේවා මේ සාහිත්‍ය එකට එක් වෙනවා. මා හිතන්නේ මේ ගීයේ අදහස පණ්ඩිත් අමරදේවයන්ට තදින් දැනුණු නිසා මේ ගැයුමට අපරදිග ගායකයෙකුට ආරාධනා කළා විය හැකියි.
මෙන් කියවෙන්නේ කුමක්ද? තමන්ගේ ආර, තමන්ගේ සම්පදාය ඉවත නොදමා එය සුරකිමින් දිගන්තයන් ලෙස වෙන්වී කලාව සදාතනික භක්තියෙන්ම රැක ගැනීම කලාකරුවන්ගේ ස්වභාවය බවයි. තමන්ගේ සම්පදාය බිඳින්නේ නැතිව එය සුරකිමින්ම සෑම රටකම සෑම දේශිකම කලාකරුවන් වෙන්වී සිටියත් ඔවුන් හැම දෙනාම සදාතනික භක්තියෙන් තමන්ගේ නිර්මාණය, තමන්ගේ කලාව රැකගන්නා බවයි මේ කොටසෙන් කියවෙන්නේ. බීටී මෙන්ඩිස් ගේයපද රචකයාගේ හදවතේ උපන් මේ සුන්දර සංකල්පනා සමුදාය එවැනිම වූ සුන්දර ශබ්දරස දනවන ගේයපද වැලකට ගොනු වී තිබෙන ආකාරය කෙතරම් අපූරුද? ඒ පදවැලෙහි හරය අවබෝධ කරගත් පණ්ඩිත අමරදේවයන් නිර්මාණය කළ මේ තනුව කෙතරම් මිහිරිද, කෙතරම් ප්‍රණීතද? එය සර්වකාලීනයි. වචනයෙන් කියාලිය නොහෙන මිහිරක් මේ තනුවෙන් නැගෙනවා. නෙවිල් ප්‍රනාන්දු අප හැම හැරදමා ජීවිතයෙන් සමුගත්තේ ඉතාම ලාබාල වයසකදී. කෙටි කාලයක් තුළ ඔහු තමාටම ආවේනික සිංහල ගී කීපයක් අපට දායාද කර ගොස් තිබෙනවා. අපි දැන් මේ සමස්ත ගීතයට සවන් යොමු කරමු. දශක හතරකට පෙර නිර්මාණය වුණත් මේ ගීයේ මිහිර කෙතරම් දැයි දෑස් පියාගෙන රසවිඳින ඔබට දැනේවි. ලඳුනලවන් මුරා ඇඟෙන ගීතේ රැඟුම කෙරේ අවර දිගුන් නුරා ඇන්දෑවලා පෙලින් මිදි පහන් සිලේ රැඳී ස්වදේශීය සේවයේ ඉදිරිපත් කළ ගී හරසරණීය වැඩසටහනයි. වැඩසටහන ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදනය දිල්කා විමර්ශනී හඳුවල.